ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එකදී කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ෆෝමැට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කියදෙන ස්ටෙප්ස් වලට මේ විදිය ෆෝමැට් එකක් කරගත්තට පස්සේ ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙනව නම් මෙන්න මේ ස්ලෝ වීමත් මේ හරහා වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලගේ ෆෝන් එකේ අමතර ඉඩක් පිරලා තියෙනව නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆෝමැට් එක හරහා අන්නේ ඉඩ ක්ලියර් කරගන්නත්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිය ෆෝමැට් එකක් කිරීම මගින් ඔයාලා මුලින්ම කඩෙන් ෆෝන් එකක් ගනිද්දී ඔයාලා යූස් කරපු විදියටම මේ ෆෝන් එක පාවිච්චි කරන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ ෆෝමැට් එක ඉතාමත් නිවැරදිව කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා ඔයාලා DMSL channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් ඔයාලා එහෙම කරලා තියාගත්තොත් මෙන්න මේ වගේ වටිනා videos ඔයාට දිනපතා නරඹන්න පුළුවන් වෙයි. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ඔයාලගේ settings app එක open කරගන්න එක. ඉතින් මේ ආකාරයෙන් ඔයාලා settings app එක open කරගත්තට පස්සේ මේ settings වල පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ යටම හරිය බලා ගන්න පුළුවන් ඔයාලට system කියලා option එකක්. ඉතින් දැන් ඔයාලා මෙන්න මේ system කියන option එක උඩ එකපාරක් touch අත් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලටත් මෙන්න මේ වගේ option කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මෙන්න මෙතන තියෙන option වලින් මෙන්න මේ reset කියන option එක උඩ එකපාරක් touch අත් දෙන්න. ඉතින් ඔයාලත් ඒ විදිහට reset කියන option එක උඩ එකපාරක් touch අත් දුන්නාට පස්සේ ඔයාලටත් ඊට පස්සේ මෙන්න මේ වගේ තවත් option දෙකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ networks වල යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ reset network settings කියන option එක උඩ එකපාරක් touch අත් දීලා ඔයාලගේ network settings නිවැරදිව හදාගන්න. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන factory data reset කියන option එක ගැන. ඉතින් මෙන්න මේ factory data reset කියන option එක ගැන අපි කතා කරොත් මෙන්න මේ option එකට පුළුවන් අපේ phone එකේ තියෙන සියලුම දත්ත මකලා දාන්න. ඉතින් උදාහරණයක් විදියට ඔයාලගේ gallery එකේ තියෙන photos videos ඒ වගේම ඔයාලගේ file වල තියෙන audio file වැනි ගොඩක් දේවල් මේ හරහා අපිට delete කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ format එක දෙන්න කලින් ඔයාලගේ gallery එකේ තියෙන videos photos වෙන්න පුළුවන් ඒ වගේ වැදගත් දේවල් අනිවාර්යයෙන්ම වෙනත් device එකකට මුලින් දාගෙන ඉන්න. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ factory data reset කියන option එක උඩ එකපාරක් touch අත් දීලා ඔයාලගේ phone එක format කරගන්න එක. ඉතින් මේ ආකාරයෙන් factory data reset කියන option එක උඩ එකපාරක් touch අත් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි ඊළඟට open වෙන්නේ. ඉතින් මෙන්න මේ page එක පොඩ්ඩක් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ පල්ලෙහාම බලා ගන්න පුළුවන් තවත් reset කියලා නිල් පාට button එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ reset කියන button එක උඩ එකපාරක් touch අත් දීලා ඊට පස්සේ න ඔයාලගේ lock එකත් unlock කරලා ඔයාලගේ phone එක සම්පූර්ණයෙන්ම format කරගන්න. ඉතින් ඔයාලට මම කලිනුත් කිව්වා ඔයාලගේ ෆෝන් එකේ අමතර ස්ලෝ වීමක් තියෙනවා නම් ඒ වගේම ඔයාලගේ ෆෝන් එකේ යම්කිසි ඉඩපිරීමක් වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆෝමැට් එක හරහා ඒ සියලුම ගැටලු වලට විසඳුමක් ලබා ගන්න. ඉතින් මේ හා සම්බන්ධව ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ওই පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාලා යන්න. ඔයාලා මෙන්න මේ දේ කරන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ බැටරි 100%කට වඩා වැඩියෙන් තියාගෙන ඉන්න. මොකද එහෙම නොවුනොත් ඔයාලගේ ෆෝන් එක එකපාර ඔෆ් වෙලා මේකේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ බැටරි නැත්තම් අනිවාර්යයෙන්ම ෆෝන් එක මුලින් චාර්ජ් කරගෙන මේ වැඩේට අත ගහන්න. ඉතින් එහෙමත් නැත්තම් ඔයාලට පුළුවන් ෆෝන් එක චාර්ජරයට ගහලා තියෙන ගමන් උනත් මෙන්න මේ වැඩේ පහසුවෙන්ම කරගන්න. ඉතින් ඔයාලගේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම ෆෝමැට් වෙලා ඉවරුනාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලා කඩින් ෆෝන් එකක් මුලින්ම ගනිද්දී ඔයාලට ෆලෝ කරන් තිබිච්ච මුල්ම ස්ටෙප්ස් ටික. ඉතින් දැන් මට ඒක කරන්න විදියක් නැහැ මොකද මගේ ෆෝන් එක දැන් මම ෆෝමැට් කරන්න නැති හින්දා. ඔයාලටත් පුළුවන් අන්නේ page ටික නිවැරදිව next කරගෙන ගිහිල්ලා ඔයාලගේ settings ටික නිවැරදිව හදාගන්න. ඉතින් video එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න, නොදන්න අයලට දැනගන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔය DMSL channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔය පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ වගේ අලුත්ම අලුත් වටිනා කියන video එකකින් නැවතත් හමු වෙමු.